රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ගොනු කරනු ලැබූ පැමිණිල්ලකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇතැයි ගරු සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. අදාළ පෙත්සම සලකා බැලීම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු වූ අතර එම අවස්ථාවේ උපරිම අධිකරණ සංකීර්ණයේ පිහිටි මාර්ගයේ දෙපසට එක් වූ කතෝලික පියතුමන්ලා කන්‍යා සොහිරියන් භික්ෂුන් වහන්සේ සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් පිරිසක් නිහඬ විරෝධතාවක නිරත වුණා. मेतर निहंड विरोधतावे पेवत्विन आतरतुर विजित मलालगुड प्रीतिपात्मन सूरसेन सह एलटीपी देहिदनियन त्रिपोत्कल श्रेष्ठाधिकरण विनिसुरु मडुल्ल हमुवे मौलिक ऐतिहासिकम पेत्सम सलका बेलुना राज्य बुद्धि सेवे अध्यक्षकवरे अपराध परीक्षण डिपार्टमेंट गोनुकन लभू पेमिनिल्लकट अदालव तमन्व अत्तडंगुड गैनीमट सूदानम पवतिन बवत एम सूदानम वलक्वालन लेसत गरु सिरिल गामिनी पियतुमन ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලුණා. එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ මෙම අවස්ථාවේදී ගරු සිරිල් ගාමිණී පියතුමන්ව අත්අඩංගුවට ගැනීමට කිසිදු උත්සාහයක් නොපවතින බවයි. එම කරුණ පිළිබඳ සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ යම් කිසි ආකාරයකට ගරු සිරිල් ගාමිණී පියතුමන්ව අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ අනිවාර්යෙන්ම නීතිපතිවරයා දැනුවත් කළ යුතු බවයි. එමෙන්ම මෙම සිද්ධියට අදාළව ගරු සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ප්‍රකාශයක් ලබා ගන්නේ නම් ඒ පිළිබඳ නිශ්චිත දිනයක් වේලාවක් ලබා දී ඔහුව කැඳවා මෙම ප්‍රකාශය ලබා ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා. Glow and handsome. ඒ යටි මල්ටිවිටමින් සහ UV ෆිල්ටර්ස් දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මුණ ගැන හිතන්න. හිරු කිරණින් ආරක්ෂා කරගන්න.